ඉතින් සාදරයෙන් පිළිගන්නවා ආදත්ව ආව බිස්නස් පොඩ්ඩ අපේ YouTube channel එකට. ඉතින් අද කියලා දෙන්නෙත් වෙනදාගේම සුපිරිම සුපිරි බිස්නස් එකක්. ඉතින් මේ බිස්නස් එක ගැන කතා කරන්න කලින් කියන්න ඕනවා, තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා notification all කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට දාන්න හදන video එක කරන්න ඉතින් ඉන්නේ බිස්නස් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේක ව්‍යාපාරයක් වුණ මේක ආයෝජනයක් ඇත්තටම. ඉතින් ඕගොල්ලෝ දකින්න නැති මේ දවස්වල ඉතාමත් සීග්‍රෙන් බැංකු වලි අඩු කරලා තියෙනවා. සාමාන්‍ය රජයේ බැංකුවක වගේ නම් ඕගොල්ලන්ට 10%ක් වගේ තමයි සාමාන්‍ය ස්ථාවර සම්පතු වලට දෙන්නේ. ජ්‍යෙෂ්ඨ පුරවැසි කට්ටියට නම් 11%ක් දෙනවා. ඒකත් ලොකුවට දෙන්නේ නැහැ. ඒකත් එකක් තමයි 1%ක් තමයි අර ඕගොල්ලන්ට වැඩි වැඩි කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නව ඇතිනේ මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ, 20, 22, 18, 16, 14 ඒ වගේ ගත්තනේ පහුගිය කාලේ ස්ථාර තැන්පතු දාලා. ඉතින් මේ වෙලාවේ ස්ථාර තැන්පතු දාන්න සුසු නැහැ, සහ මේ වෙලාවේ ස්ථාර තැන්පතු දාපු සල්ලිත් බැංකුවල තියන්න සුසු නැහැ. ඒ කියන්නේ මම කියන්නේ බැංකු පද්ධතිය කඩන් වැටීම හා ඒ සම්බන්ධව නෙමෙයි. බැංකු පද්ධතිය කඩන් ගන්නවා රටේ ආර්ථිකයේ බංකොලොත් වෙයිද ඒ සීන් එක නිසා නෙවෙයි මම කියන්නේ. මෙහෙම මේ මොකද්ද තියන්න හොඳ නැහැ කියලා මේ බැංකුවල සල්ලි ඕගොල්ලොන්ට දෙන පොලි අනුපාතය අඩු නිසා. ඉතින් පොලි අනුපාතය අඩු නිසා අපි කරන ආයෝජනයේ ප්‍රතිඵලයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ලක්ෂ 20ක් විතර ස්ථාර තැන්පත් දාන මිනිස්සෙක්ට පුද්ගලයෙක්ට රුපියල් පොඩි ගාණයි හම්බෙන්නේ. රුපියල් 10,000ක් වගේ ගාණකට තමයි ඔයගොල්ලොන්ට ඒක දාන්න වෙන්නේ. ඉතින් මොනවද ඉන්වෙස්ට්මන්ට් කරන්න හොඳ ක්‍රම, මොනවද මේ වෙලාවේ සල්ලි තැන්පත් කරන්න හොඳ ක්‍රම කියලා අපි දැන් කතා කරමු. හරිද? ඉස්සර වෙලාවම හොඳම ක්‍රමයක් විදියට සල්ලි තැන්පත් කරන්න මම කියන්නම් ඉඩම්වල සල්ලි තැන්පත් කරන්න පුළුවන්. ඉඩම්වල සල්ලි තැන්පත් කරන්න පුළුවන් කියන්නේ ඕගොල්ලන්ට ඒ මුදල් ස්ථාර තැන්පතු දාන වෙනුවට ඉඩම් ගන්න පුළුවන්. මොකද ස්ථාර තැන්පතු වේදෙන 10%ේ පොලියට වැඩිය ඉඩමේ වටිනාකම වැඩි වෙනවා. ඒ නිසා ඕගොල්ලන්ට ඉඩම් වලට ඒ සල්ලි යොදවන්න පුළුවන්. ඒ තව දෙයක් කියන්නම්, gold වල investment කරන්නත් පුළුවන්. ඉතින් රත්තරන් මිලත් ඉස්සරහදි සීග්‍රයෙන් ඉල්ලුම වැඩි වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ දැන් ඔය ලංකාව මේ වෙනකොට ණය අරගෙනනේ තියෙන්නේ. තුන් ඔය ණය අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. දැන් ලංකාව විතරක් නෙවෙයි, අපි වුණත් ණය ගත්තොත් කවදා හරි අපිට ඒ ණය ගෙවන්න වෙනවා. ඉතින් ඉස්සරහදි ණය ගෙවන්න පටන් ගත්තාට පස්සේ ආයි උද්දමනේ වැඩි වුණොත් ගෝල්ඩ් වල මිලත් ඉහළ යනවා, රත්තරන් මිලත් ඉහළ යනවා. ඉතින් ඕගොල්ලොන් ගාව තියෙන රත්තරන් ඒ වෙලාව වෙනකොට සල්ලි කරන්න පුළුවන්. ඉතින් මම රත්තරන් බිස්නස් කරන්න කොහොමද කියලාත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒක බැලුවොත් ඕගොල්ලොන්ට ඒ වගේ ආයෝජන, ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් පැත්තකට යනවා නම් ඕගොල්ලොන්ට පුළුවන් ලේසියෙන්ම ඒ වීඩියෝ එක බලලා ඕගොල්ලොන්ට ඒ දේ ගැන ඉගෙන ගන්න. හරි. ඉතින් තුන්වෙනි ක්‍රමයේ විදිහට වාහනවල ආයෝජනය කරන එක මම කතා කරන්න කැමතියි. ඉතින් වාහනවල ආයෝජනය කරනකොට කට්ටිය කිව්වා ඒක ආයෝජනයක් නෙවෙයි, සමහරු කියනවා ඒක ආයෝජනයක් නෙවෙයි, ඒක පරිභෝජනය වෙන දෙයක් වාහන කියන්නේ. ඒක කරන්න ඕන විදියක් තියෙනවා. වාහනවල ආයෝජනය කරනවා කියන්නේ අපි උදාහරණයකට හිතමු, ඔයා ත්‍රිවිල්ලයක් ගෙනාවා කියලා 1,07,000ක් විතර දීලා, ඔයා ත්‍රිවිල්ලයක් ගෙනාලා 1,07,000ක් දීලා ඒ ත්‍රිවිල් එකේ ඕගොල්ලෝ ගමන් බිමන් ගිහිල්ලා වදිනවා, එහෙම ඕගොල්ලෝගේ පාවිච්චියට ගත්තොත් ඒක ආයෝජනයක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ මෙහෙම හිතන්න, ඕගොල්ලෝ 1,07,000ක් දීලා ත්‍රිවිල් එකක් ගෙනල්ලා තව මාස 6ක් එහෙම නැත්තම් ඒ ගෙනාපු ගමන් හරි ගෙනල්ලා සතියකින් විතර හරි ඕගොල්ලොන්ට පුළුවන් නම් ඒක 1,04,000 ගෙනාපු එක 7,50,000කට විකුණ ගන්න. ඒක තමයි ආයෝජනයක් කියන්නේ. ඔයා 1,07,000ක් සල්ලි ආයෝජනය කරලා සතියෙන් 7,50,000ක් කෙරුවා. ඒ කියන්නේ 50,000ක් වල්ලාවයිනේ. ඉතින් ඒ වගේ වාහනවල ආයෝජනය කරන්න පුළුවන්. වාහනවල ආයෝජනය කරනකොට හොඳට දැනුමක් තියෙන්න ඕන. ඒ කියන්නේ රෙපයර් වෙලාද, මොනවද වාහනේ හොඳයිද කියලා ඒ ඔක්කොම බලන්න ඕන. ඉතින් වාහන ගැන සම්බන්ධ වීඩියෝ එකකුත් මම දාලා තියෙනවා මගේ YouTube channel එකේ. ඉතින් ඔයා ඒකත් ගිහිල්ලා බලන්න. මේ business එක කරන්න, මේ ආයෝජනය කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් වාහන සම්බන්ධව වාහනයක් ගන්න කොහොමද වාහන business එක කරන්න කියලා ඒ ටුවිසර් සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනවා මගේ YouTube channel එකේ. ඉතින් ඕගොල්ලෝ ඒකත් ගිහිල්ලා බලන්න. ඉතින් ඒ විදිහට ව්‍යාපාර අවස්ථා, ඒ කියන්නේ ආයෝජන අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් කට්ටිය කොටස් වෙනද පොලේ සල්ලි දාන එකත් හොඳයි. කට්ටිය මේ දවස්වල දානවා කොටස් වෙනද පොලේ සල්ලි. ඉතින් කොටස් වෙනද පොලේ ආයෝජනය කරන එක
ඉතාමත් හොඳයි. ඒ කියන්නේ දැනට ඉස්සරහදි කොහොම වෙයිද දන්නේ නැති, අපි දන්නේ නැහැ රට මොන පැත්තට කොහොම යයිද කියලා. ඉතින් ඒ වගේ ආයෝජන අවස්ථා ටිකක් තමයි මේ වෙනකොට මේ මේ මොහොත මේ වෙලාවේ මේ මොහොත මේ වීඩියෝ එක කරන මේ මේ මොහොත වෙනකොට සුදුසු. හැබැයි මේ මං කිව්ව ආයෝජන ටික ඕගොල්ලොන්ට හැමදාටම උනත් ගන්න පුළුවන්. ඒ කියන්නේ අද නෙවෙයි තව අවුරුදු 5කින් උනත් මෙන්න මේ මෙතඩ් වල සල්ලි ආයෝජනය කරන එක ඉතාමත් හොඳයි. ඉතින් මං හිතනවා මේ ආයෝජනය ගැන ඕගොල්ලොන්ට තේරෙන්නේ නැති කියලා. මොනවා හරි මේ නොතේරෙන දණක් තියෙන යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ කමෙන්ට් ඔක්කොටම ඕගොල්ලොන්ට රිප්ලයි කරනවා. ඕගොල්ලොන්ට නොතේරෙන දයක් තියෙන කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. ඉතින් අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. කට්ටියනම ජය වේවා, බුස්සරණේ.